කාලයේ තිබිච්ච ඩ්‍රීම් එක මොකක්ද? ඒක කොහොමද කාලේ මම හරි ගඳ චරිතයක් මම ගොඩක් කැමතිනේ වෙස්ටර්න් මියුසික් කරා වෙස්ටර්න් මියුසික් කරගෙන යන අතරේ නැතුම් වලට මම ගිහිනා ස්පෝර්ට්ස් කරා මම ජිම්නාස්ටික් කරා පොඩි කාලේ මම මේ තීනයක් තිබුණා නිලියක් පෙන්න ඕන කියන එක පොඩි කාලේ නම් මගේ හිතේ තිබිච්ච දෙයක්. කවුරු හරි මගෙන් ඇහුවොත් එහෙම ලොකු වුණාම කවුද වෙන්න කැමති කියලා ඇහුවොත් මම දෙන උත්තරේ තමයි මම ලොකු වුණාම නිලියක් වෙනවා. එහෙම නැත්නම් කුඹුරියක් වෙනවා කියන එක. ඉතින් දැන් අද වෙනකොට මම නිලියක් වෙලා තියෙනවා. සමහර විට පොඩි කාලේ ඉඳලා මගේ හිතේ තිබ්බ හීනේ වෙන්න ඇති කියලා මම හිතුවා. ඔබ රංගන ශාස්ත්‍රයට පිවිසුනේ කොහොමද? රංගන ශාස්ත්‍රයට පිවිසුනේ 1991 රස කියලා පත්තරයක් තිබුණා. ඒ පත්තරේ මංගල කලාපය පිට වුණා. ඇතර මං ඒ කාලේ වෙනකොට ආසම මගේ ජනප්‍රියම නළුව වෙලා තිබුණේ ජීවන් කුමාරතුංග. එතකොට ඒ පත්තරේ ජීවන් කුමාරතුංගගේ මුල් කවරයක් තමයි සැරසිලා තිබුණේ. ඉතින් මම ඒ පත්තරේ ගත්තා. ඒ පත්තරේ ගන්නකොට ඒ පත්තරේ දාලා තිබුණා සුමිත්‍රා පීරිස් මහත්මිය ගැහණු ළමයි ටෙලිනාට්‍යයට අලුතෙන් නළු නිලියම් බඳව ගන්නවා කියලා. ඊට පස්සේ ඒක මගේ පුංචි ඒකට ඇප්ලිකේෂන් එකක් දාලා ඒක මට දුන්න පෝස්ට් කරන්න කියලා. ඒක සතියක් දෙකක් විතර මගේ පර්ස් එකේ දාගෙන තියාගෙන හිටියා. ඉතින් හැමදාම මම මට පෝස්ට් කරන්න දුන්නා. මම උදේට අරගෙන එනවා පෝස්ට් කරන්නම් කියලා. ආයෙත් ගෙදර ගෙනියනවා ওই වගේ තිබිලා අන්තිමට යා ඒක පෝස්ට් කරා. ඒකෙන් මට මාම සම්මුඛ පරීක්ෂණ වලට කඳවලා සම්මුඛ පරීක්ෂණ 20ක් 30කට විතර වගේ මම යන්න ඇති. ඒකෙන් තමයි මාව ගහන ළමයි ටෙලිනාන්ටි පද්මිනීගේ චරිතයට තෝරගත්තේ. රංගන ශිල්පිනියක් ලෙස ඔබ අත් කරගත් ජයග්‍රහණ මොනවාද? 1995 නැගී එන හොඳම නිලිය සරසවි සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒකත් එක්කම රංගන ශිල්පිනියක් වශයෙන් අත්කරගත්ත ජයග්‍රහණ කියන්නේ මාව ප්‍රේක්ෂකයන් වැළඳ ගන්න එකම ලොකු ජයග්‍රහණයක්. ඒත් එක්කම අදට වුණත් පාරක බැහැලා ගියාම මං අනුෂා සොනාලි කියලා මිනිස්සු ඇවිල්ලා මාත් එක්ක කතා බහ කරනවා. මං හිතන්නේ රංගන ශාස්ත්‍රයට පිවිසීමත් ලොකු ජයග්‍රහණයක් කියලා මම හිතනවා. කලා ශාස්ත්‍රය තුළ කොපමණ කාලයක් සිටිනවද? මම රංගන ශාස්ත්‍රයට පිවිසුනේ 1991 සුමිත්‍රා පීරිස් මහත්මිය අධ්‍යක්ෂණය කරපු ගැහැණු ළමයි ටෙලිනාට්‍ය. ඒ ඉඳලා අද වෙනකන් දැන් අවුරුදු 29ක් වෙනවා. කලා ශාස්ත්‍රයේ අවුරුදු 29 අත්දැකීම් විස්තර කළොත් අපිට? අවුරුදු 29ක අත්දැකීම් කිව්වම ලංකාවේ ප්‍රවීණතම චිත්‍රපට ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරු යටතේ මට රංගනයේ යෙදෙන්න අවස්ථාව ලැබුණා. ඒකම මං හිතන්නේ ලොකු අත්දැකීමක්. ඒකත් එක්කම සිනමාව ගැන, කලා ශිල්පීන් ගැන, කලාකාරයෝ ගැන අවබෝධ කරගන්න ලැබිච්ච එකම ලොකු අත්දැකීමක්. ඒකත් එක්කම පොඩි කාලේ අපි හිතාගෙන හිටිය සිනමාව නෙමෙයි ඒක ඇතුළට ආවහම තියෙන්නේ. සුරංගනා ලෝකයක් කියලා මවාගෙන පොඩි කාලේ හීනයක් තිබුණා. ඒ සුරංගනා ලෝකේ නෙමෙයි මේක ඇතුළට ආවම තියෙන්නේ කියන එක මට දැනෙනවා. ඒකත් එක්කම අත්දැකීම් සාම්භාරයක්ම තියෙනවා. මොකද අපි රූප ගත කිරීම වලට නියැලෙන්න යන වෙලාවල් වල අපිට ලබා ගන්න පුළුවන් වෙච්ච අත්දැකීම් හරිම සුන්දරයි. කලා ශාස්ත්‍රයට පිවිසෙන්න සමහර නවකීන් පියක් දක්වනවා. එහෙමත් නැත්නම් ප්‍රතික්ෂේප කරනවා කලා ශාස්ත්‍රය තුළ රැඳි සිටින අමාරුයි කියලා. එවන් අයට ඔබ ලබා දෙන උපදේශය කුමක්ද?
මෙමයි ප්‍රතික්ෂේප කරන්න නම් දෙයක් නෑ. ඇත්තට මේකේ රැඳී ඉන්න දැන් අවුරුදු 29ක්ම මම මේ ශේෂ්ත්‍රයේ රඟපාවේ නැති වුණත් හරි අවුරුදු 10කින් රඟපෑවේ නැත්තත් වුණත් මේ ශේෂ්ත්‍රයේ රැඳී ඉන්න පුළුවන් ඒ ඉන්න විදිහක් තියෙනවා. අපේ ඇත්තටම පෞද්ගලෝ ගොඩක් දෙනා කරන දෙයක් තමයි මේ ශේෂ්ත්‍රයයි පෞද්ගලික වෘත්තියයි පෞද්ගලික ජීවිතෙයි එකට සසඳන්න බලන එක. ඒක හරිම වැරදි. වෘත්තිය වශයෙන් තමයි අපි කලාව මේක අපේ වෘත්තිය. එතකොට ඒ විදිහේ ඒ වෘත්තිය පැත්තෙන් තමයි අපිව මිනිස්සු බලන්න ඕනේ. එහෙම නැතුව පෞද්ගලික ජීවිතය ආඳගෙන එහෙම ගන්න නරකයි. නමුත් අලුතෙන් එන ඒගොල්ලෝ මං හිතන්නේ අපි අදටත් ප්‍රවීණයන්ට ගරු කරනවා. දැක්කහම ළඟට ගිහිල්ලා කතා කරනවා. නැගිටලා ඒගොල්ලෝ නැගිටලා ඉන්නවා නම් අපි මේ නැගිටලා අපේ අසුන දෙනවා. ඒ වගේ අපි හරි ගරුත්වයක් තිබුණා. නමුත් මම දැන් දකින විදිහට නම් දැන් නවකයන් තුල නම් ඒකේ 14ක් ඉන්නවා. ඒ ගරුත්වය කියන දේ දැන් පිරිහීමටපත් වෙලා තියෙනවා. ඉතින් එහෙම හැමෝටම ගරු ප්‍රවීණයන්ට ගරුත්වයක් ඇතුව මේ ශේෂ්ත්‍රේ රැඳිලා ඉන්න තියෙනවා නම් පුළුවන් නම් මං හිතන්නේ ශේෂ්ත්‍රේ ඉදිරියටම නවකයන්ට යන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒ ගරුත්වේ නැති එක තමයි තියෙන ප්‍රශ්නේ. කලා ශේෂ්ත්‍රය ගැන සමාජය තුළ පවතින විවිධ මතයන් සමාජයේ කලාකරුවෙක්ව දැකිය යුත්තේ කෙසේද? ඒක නම් චුට්ටක් දැන් තියෙන තත්ත්වෙත් එක්ක මේ සමාජ ජාලා එක්ක යන කමෙන්ට්ස් එහෙම ගත්තොත් එහෙම හරි වෙනස්. ඇත්තටම මේ ඇත්තටම කලාකාරයෝ කියන්නේ මම හිතන්නේ කලාකාරයෙක් වෙන්න හැමෝටම බෑ. ඒකට උප්පත්තියෙන්ම ගෙනාපු ඒ සහජ හැකියාවක් ඒක තියෙන්න ඕනේ. ඒක ස්ටාර් කෙනෙක් වෙන්න හරි අමාරුයි. ෆිල්ම් ස්ටාර්ස්ලා එහෙම කියලානේ කියන්නේ. එතකොට හරි අමාරුයි එහෙම වෙන්න. නමුත් මේකත් හරි වාසනාවක් අපිට මේ කලා ශේෂ්ත්‍රයට එන්න හැමෝටම ඒකට එන්න අමාරුයි. ඉතින් පිළිගැනීම මිනිසුන්ගේ එක එක විවිධ මත තියෙනවා. මේ සමාජයේ පිරිහීමට ලක් වෙලා දැන් තියෙන්නේ. ඒ හින්දා කලාකාරයන්ව මිනිස්සු සැහැල්ලුවට ගොඩක් ලක් කරලා තියෙනවා. ඉතින් ඒ ගැන නම් හරිම කනගාටුයි. මං හිතන්නේ කලාකාරයා කියන එක්කෙනා ගැන මිනිස්සු ටිකක් ඊට වැඩිය වෙනස් සැහැකින් බලන්න ඕනේ. මොකද අපි රංගනයට රංගනයක් ඉදිරිපත් කරන්නේ ඒ මිනිස්සෙගේ ප්‍රේක්ෂකයාගේ මනස පොඩ්ඩක් රිලැක්ස් කරන්න වගේ, කියන්නේ විනෝදයක් ලබා දෙන්න ඒ විදිහට. ඉතින් ඒක මිනිස්සු තේරුම් ගන්න නැතුව කලා ජීවිතේ පෞද්ගලික ජීවිතේ දෙකම පටලවා ගත්ත එක තමයි මෙතන තියෙනුනේ. පෞද්ගලික ජීවිතේ මොන ප්‍රශ්න තිබුණත් ඒක හැමෝටම කලාකාරයෝ කියලා නෑ, පෞද්ගලික ජීවිතයක් තියෙනවා. ඒ ජීවිතේ කලා ජීවිතේ දෙකම පටලවා ගන්න එපා කියලා තමයි මට කියන්න තියෙන්නේ. කලාකාරණියක ලෙස එදා සිටි ඔබ සහ අද සිටින ඔබ අතර වෙනස ඔබ දකින්නේ කෙසේද? ඒ ප්‍රශ්නෙට අපි මෙහෙම උත්තරයක් දෙමු. කලාකාරණිය පැත්තකට තියලා එදා හිටපු අනුෂයි අද ඉන්න අනුෂයි අතර වෙනස කියලා ගමු. කලාකාරිය පැත්තකට තියලා ඇත්තටම මගේ ගොඩාක් ලොකු වෙනසක් තියෙනවා. ඇත්තටම මම දැන් ගොඩාක් දුරට මටම ඒක මන් දන්නේ මගේ ළඟම ඉන්න යාළුවන්ට ඒක තේරෙනවා. මම එදා හිටපු එක්කෙනාද අද ඉන්නේ එහෙම කියන එක මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට පෙරලිලා තියෙන්නේ. ඉස්සර සුරංගනා ලෝකෙක ජීවත් වෙච්ච මම අද එතනින් මිදිලා ඇත්තටම මට ගොඩක් උදව් වුණේ මගේ වටේ හිටපු යාළුවෝ මිත්‍රයෝ. ඒ කාලේ මට හරියට ජීවිතය ගැන අවබෝධයක් මොනක්වත් ලබා දුන්නේ නැහැ. හැමෝත් එක්කම ඉන්න අතරතුර විනෝදයට බර කට්ටි තමයි ගොඩක් හිටියේ. ඉතින් නමුත් මගේ උගත් බුද්ධිමත් යාළුවෝ පිරිසක් මට මගේ ජීවිතේ වැටිගෙන එන කාලේ තුල හම්බ වුණා. ඒකත් එක්කම ඒගොල්ලොන්ගේ ඇසුරත් එක්කම මගේ ජීවිතේ එන්න එන්න වෙනස් වුණා. ඒකත් එක්ක මම දෙවියන් වහන්සේට ගොඩක් ලං වුණා. ඉස්සර ආගමක් දහමක් හරියට ඇදහුවේ නැති මම
අද සම්පූර්ණයම මගේ ජීවිතයේ දෙවියන් වහන්සේ වෙනුවෙන් මං කැප කරලා සෝබා දහමත් එක්ක එකතු වෙලා මං ජීවත් වෙනවා. ඉතින් ඇත්තටම දෙවියන් වහන්සේට ගොඩක් ස්තුතියි. මට ආදරය කරලා ආදරය කියන්නේ මොකක්ද කියලා උගන්වලා හැමෝම එපා කිව්ව වෙලාවේ මාව දෙවියන් වහන්සේ ලං කරගෙන තුරුරු කරගෙන අද මට නැගී ඉන්න ශක්තිය ලබා දෙන දෙවියන් වහන්සේට මං ස්තුතිවන්ත වෙනවා. ඔබ වැනි ප්‍රවීණ කලාකාරණියකව ආදර්ශයට ගන්න අයට ඔබට කීමටත් ඒ කුමක්ද? මම මුලින්ම ස්තුතියි ප්‍රවීණ කියන තැනට මාව දාලා කතා කරාට. ඇත්තටම මගේ මම රංගන වෘත්තියයි මගේ පෞද්ගලික ජීවිතෙයි මම එකට ඒක ආඳගත්ත නැති කෙනෙක්. මම සිනමාවේ ටෙලි නාට්‍ය ශේෂ්ත්‍රයේ ඒ රංගපාන කාලය තුළ මම ඒක මං හිතනවා මම දායක වෙච්ච ටෙලි නාට්‍ය චිත්‍රපටි වලට මං හරි ඒ චරිත වලට හරි සාධාරණයක් ඉෂ්ට කරා කියන එක මං දන්නවා. ඒකත් එක්කම ඒ දෙක පටලව ගන්නේ නැතුව හිටියන ඉන්න එක තමයි ගොඩක් හොඳ කියලා තියෙනවා. වෘත්තිය ඒ තමන්ට ලැබෙන චරිතයට හරියටම 100%ක් නෙමෙයි 100,000ක් සාධාරණයක් ඉෂ්ට කරන්න හැමෝත් එක්කම එකමුතු වෙලා වැඩ කරන්න අපි වැඩ කරපු කාලේ නම් ඒ වගේ කාලයක් නම් මං හිතන්නේ අද තියෙනවා කියලා. හරිම සුන්දරයි. ඔබට යම් පණිවිඩයක් තිබේද සමාජයට ලබා දෙන්න? සමාජයට දෙන්න තියෙන පණිවිඩය කියන්නේ සමාජය ගැන ඇත්තටම ලොකු කලකිරීමක් තියෙනවා. හැමෝ ගැනම ලොකුම කලකිරීමක් තියෙනවා. කොච්චර මන් දන්නේ මේ සමාජේ නම් හදන්න පුළුවන් කීයද කියලා. මේක දැන් අපිට ශ්‍රී නාමයක් ලැබිලා තියෙනවා ශ්‍රී ලංකාව කියලා. මං හිතන්නේ දැන් ඒ ශ්‍රී කියන කෑල්ල කපලා නිකන් ලංකාව විතරයි තියෙන්නේ. මේ මිනිස්සු මොන විදියට මොනා හිතනවද හැම දෙයක් ගැනම, නියමාලු නිලියෝ ගැන, දේශපාලඥයෝ ගැන. එතන මම දේශපාලඥයන් නම් දැන් කතා කරන්නම කැමතිම නැති මාතෘකාවක්. හැම දෙයක් ගැනම සාධාරණව හරි විදියට දකින්න කිසිම දෙයක් කාවවත් පහත් කරලා කතා කරන්න එපා. ඕනම කෙනෙක්ට, ගැහණියෙක්ට විශේෂයෙන් පහත් කරලා කතා කරන්න එපා කියලා මං ඉල්ලනවා. මොකද ඔබ ඇවිල්ලා තියෙන්නේ මව් කුසෙන්. එයා අම්මා මාස 10ක් මාස 9ක් කුස තුල රඳවගෙන තමන්ගේ ලේ කිරි කරලා දීලා ඒක හැම අම්මා කෙනෙක්ම පුදුමාතරම් කියන පුදුමතරම් දුකකින් දරුවෙක්ව බිහි කරන්න. ඉතින් ඔය ගෑනුන්ට මඩ ගහන හැමෝම හිතන්න තමන්ට මවක් ඉන්නවා, තමන්ට සොහොයුරයක් ඉන්නවා, තමන්ට දුවෙක් ඉන්නවා. තමන්ගේ නැති වුණත් තමන්ගේ සහෝදර සහෝදරියන්ගේ හරි ඥාති මිත්‍රයන්ගේ හරි දුවලා අම්මලා භාර්යාවන් සිටිනවා. මුලින්ම කාන්තාවන්ට විශේෂයෙන්ම ගරු කරලා කතා කරන්න, පෝස්ට් හදන්න කවදාකවත් කාන්තාවන්ව පහත් අත්තේට දාලා කටයුතු කරන්න එපා. කාන්තාවන්ට දෙන්න තියෙන තැන දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ජීවිතේ හැමෝගෙම වැරදෙන්න පුළුවන්. මගේ ජීවිතෙත් ගොඩාක් වැරදිලා තියෙනවා. නමුත් මම ඒ වැරදි හදාගෙන ලස්සනට මම ඉස්සරහට ජීවත් වෙනවා. එතකොට ඕනම කෙනෙක්ගේ ජීවිතවල හැමෝගෙම තියෙනවා දෙයක්. මොනවාම හරි දෙයක් තියෙනවා. ඒ දේ වැරදි හදාගෙන ඉදිරියට ජීවත් වෙන්න හදන මිනිස්සුන්ට කවදාකවත් මඩ ගහන්න එපා. මඩ ගහලා වටන්නේ, ඒ කියන්නේ තමන්ගේ තියෙන ජරා ගතිය තමයි ඒ පෙන්වන්නේ. කමෙන්ට් එකක් දාලා පත්තරයකට වුණත් ලියලා මොන හරි කරලා ඒ මහම පහත්ම ගතියක්, ඒ පහත් තත්ත්වයට වැටෙන්න එපා කියලා මං ඉල්ලා සිටිනවා. ඔබ කවුද? මම අනුෂා සොනාලි. මම දකින්නේ ඇත්තටම අනුන්ගේ දුකක් කරදරයකදී ඕනම වෙලාවක ඉදිරියට නිර්භයව ගිහිල්ලා උදව් කරපු නිහතමානී හරිම ආදරණීය කෙනෙක් විදිහට තමයි මම මාව දකින්නේ. මම අනුෂා සොනාලි.